අද චතාරික සමය පස්වැනි සතියේ සඳුදා දිනයි. අද දවසේදී අපිට කතා කරන ශුද්ධ ඔලිවිලි පාඩ දෙක තුළම වස්තු බීජය ලෙස හඳුන්වා දෙන්නේ අනාචාරයේ යෙදුනා කියලා චෝදනා ලැබූ, අපූත ලෙස චෝදනා ලැබූ කාන්තාවන්ව මරණ දණ්ඩනයට නියම කිරීමට වෙරදැරීමයි. මේ අවස්ථා දෙකේදීම අපි දකින්නේ නීතිය රකින්නට සිටිනවුන්, නීතිය පහදා දෙන්නට කියා දෙන්නට සිටිනවුන් ඒ නීතිය තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන්, තමන්ගේ කූට ප්‍රකාර වෙනුවෙන් යොදා ගන්නා විදිහයි. පළවෙනි දේව ප්‍රකාශනය තුළ අපට මුණ ගැහෙනවා සුසානා කියන දෙවියන් වහන්සේට පක්ෂපාතී, දේව බය තුල ජීවත් වෙච්ච කාන්තාවව. ඇයගේ ලස්සන දැකලා ඇව පාපයට පොළඹවා ගන්නට වෙරදැරූ කාමුක වැටි හිටියන් දෙදෙනෙක් විසින් ඇය ඒ දෙයට එකඟ නොවු නිසා මරණය සඳහා ඉදිරිපත් කරන ආකාරය සිදු සුවිශේෂය තුළ අපිට මුණ ගැහෙන්නේ ජේසුන් වහන්සේ ජනතාවට උගන්වමින් සිටින අවස්ථාවේදී උන්වහන්සේ වෙතට කාන්තාවක් ගේනවා. ඇය අනාචාරයේදීන් සිටියදී අල්ලගත්තා කියා මෝසෙස්ගේ නීතියට අනුව ඇය ගල් ගහලා මරන්නට උනේ. ජෙසුනි, ඔබ මොනවද කියන්නේ කියන දෙය මොවුන් ජෙසුන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. පළවෙනි අවස්ථාවේදී අපි දකින්නේ තමන්ගේ කාමය සංසිඳව ගන්නට බැරි වෙච්ච එක නිසා ඒ පාපය අනිත් කෙනෙක් මත පටවලා කිසිම චකිතයකින් තොරව, කිසිම අර්ථ සාක්ෂියේ කතා කිරීමකින් තොරව තව කෙනෙකුගේ ජීවිතය ඩැහැගන්නට වෙරදරන ආකාරයයි. සතු සුශේෂි තුළදී අපි දකින්නේ මොවුනට අවශ්‍යයි ජෙසුන් වහන්සේව කොටු කරගන්නට, ජෙසුන් වහන්සේට චෝදනා කරන්නට. ඒ චෝදනා කරන්නට ජෙසුන් වහන්සේව කොටු කරගන්නට ඔවුන් යොදා ගන්නවා බිල්ලක් ලෙස, ඇමක් ලෙස ඒ අසරණ කාන්තාව. නීතිය හරවන ආකාරය කොච්චර සූක්ෂමද, කොච්චර පාපිතරද කියන දෙය මේ අවස්ථා දෙකේදීම අපිට පහදලා දෙනවා. නමුත් පළවෙනි කීම තුළ දානියලුත්, සුවිශේෂය තුළ ජෙසුන් වහන්සේත්, දෙවියන් වහන්සේ විසින් මෙහෙමන ලද දෙවියන් වහන්සේ තුළ ජීවත්වන අය ලෙස සැබෑ සාධාරණත්වයට යුක්තිය වෙනුවෙන් කටයුතු කරන ආකාරය, දෙනහස උන්ව මෙහෙමන ආකාරය අපිට පැහැදිලි කරනවා. අපිත් අපෙන් අහන්නට ඕන දේ තමයි නීති රීති තියෙන මනුෂ්‍යන්ව වැරදි දෙයින් නිවැරදි මාර්ගයට ගෙන යන්නට. නමුත් ඒ නීතිම අපි යොදාගෙන කී දෙනෙක් වනං අපේ ආත්මාර්ථකාමී හැඟින් සතප්වා ගන්නට යොදා ගන්නවද? අපේ අතේ වැරදි තියාගෙන අපි අනිත් මිනිස්සුන්ට කොච්චර නම් චෝදනා කරනවද? කිසිම හිරිකතයකින් තොරව අනිත් මිනිස්සුන්ව ජීවිතේ කඩා බිල දමනවද කියන දේ අද අපි අහමු. ස්වාමීන් වහන්සේ තුළ අවදි වෙමු මේ චතාරිකයේදී. සත්‍යයට සාක්ෂි දරන්නට, හරිදේ වෙනුවෙන් පෙනී සිටින්නට දෙවර ප්‍රසාදය දෙන්නට කියලා ඔබ සැමට ජෙස්පීටයි.